මිතුරුනි හෙට අපේ ජාතික දිනය ජාතික නිදහස අපි සමරන දිනය සාමාන්‍යයෙන් ඉන්දියාව තමන්ගේ නිදහස් දිනය හැටියට පිළිගන්නේ බ්‍රිතාන්‍ය කිරීටයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වෙච්ච ජන රජ දිනය අපේ ජන රජ දිනය මැයි 22යි තියෙන්නේ නමුත් අපි අපේ නිදහස හෙට උත්කර්ෂවත් ආකාරයෙන් සමරන්න යනවා දැන් අවුරුදු 76. 1815 අපි කවුරුත් දන්නවා මාර්තු 2 වෙනිදා මහනුවරදී අපේ ජාතික කොඩිය පහලට ඇදලා දාලා බ්‍රිතාන්‍ය කොඩිය ඔසවලා අපි පරාදීන ජාතියක් වුණා. ඊට පෙර නොඑක් ආක්‍රමණ ප්‍රතිආක්‍රමණ සිද්ධ වුණා. අපිට හැකියාව ලැබුණා අපේ ජාතික නිදහස සාක්ෂාත් කරගෙන රට නැවත වතාවක් එක ජාතික ජනයක් යටතේ පවත්වා ගන්න. අවුරුදු 3000කට අධික කාලයක් මේ රටේ ශිෂ්ටාචාරය පවත්වාගෙන යන්න අපිට පුළුවන්. නමුත් අපි ඔබතුමාලා සියලු දෙනා මතක තබා ගන්න ඕනේ 2022 අප්‍රේල් 12 වෙනිදා ලංකාණ්ඩුව ප්‍රකාශ කළාට පස්සේ අපිට අපේ ණය ගෙවා ගන්න බෑ. අපි බම්කොළොත් කියලා එදා අර අපේ ජාතික කොඩිය පහලට ඇදලා මාර්තු 2 වෙනිදා අපි පරාදීන වුණා හා සමානවම අපි පරාදීන ජාතියක් බවට පත් වුණා. එහෙමනම් අපි ඉදිරියේ තියෙන අභියෝගය අපේ ණය හිමියන් විසින් පාලනය කරන අපට අහිමි කරපු මේ ස්වෛරීත්වය ඒ වගේම මේ දුක් විඳින අපේ මහා ජනතාව මේ ගලවා ගන්න පුළුවන් විදිහේ ජාතික නිදහස් සටනක් නැවත ආරම්භ කිරීමයි. අන්න ඒ අරමුණ සාක්ෂාත් කරගන්න නම් මේ රටට අවශ්‍යයි අවංක ජාතිකවාදී පිරිසක්. මොකද අපි දැක්කා පහුගිය කාලවල ව්‍යාජ ජාතිකවාදියෝ, ව්‍යාජ බෝධිසත්වයෝ, ව්‍යාජ බුදුවරු මෙයනාය බිහි වෙලා මේ රටේ තිබිච්ච වැඩගත් ජාතික ව්‍යාපාරය වසලෙන් පිරිසක් අතරපත් වෙලා මෙරටපත් වෙච්ච ඛේද වාචකය අපි දැක්කා. ඒ නිසා මෙරට මේ මහා නිදහස් සරණ යනකොට මෙරටේ හැම මුල්ලකම දුක් විඳින උතුරේ දෙමළ වේවා, නැගෙනහිර මුස්ලිම් වේවා, දුක් විඳින සෑම ජන කණ්ඩායමකම ශක්තිය නව තරුණ පරපුරේ අනාගතය අපට ඉතාමත්ම අවශ්‍යයි මිත්‍රෝ ඉදිරියට යන්න. අන්න ඒ නිසා තමයි අපි එක්සත් ජන රජ පෙරමුණ නමින් පසුගිය වසරේ නව දේශපාලන ව්‍යාපාරය බිහිය. දැන් ඔබතුමාලා සියලු දෙනාම දැක්කා පසුගිය දිනවල සිදුවීම් දෙකක් වුණා. එකක් පුත්ලාත් දිස්ත්‍රික් මන්ත්‍රී ජල සම්පාදක රාජ්‍ය ඇමති සනත් නිශාන්ත මැතිතුමාගේ හදිසි අභාවය. අනික ඊයේ රාත්‍රියේ බොහෝ උද්ඝෝෂණ වලට පස්සේ කේරි රඝුකැල මැතිතුමා අත්අඩංගුවට පත් වුණා. මේ සිද්ධි දෙකේදීම අපිට පේනවා මේ රටේ මහජනතාව මේ රටේ දේශපාලනය ගැන විශේෂයෙන්ම අපි උඩ දාගෙන කරපු ඒ රාජපක්ෂ මැතිතුමාලගේ දේශපාලනය ගැන කොච්චර වේදනාවකින් කොච්චර වෛරයකින් ඉන්නවද කියලා. උඟ දෙනෙක් හිතුවා ඒ 2022 මැයි 9 ඒ වගේම ජූලි 9 සිද්ධි වලින් පස්සේ මෙරටේ මිනිසුන්ගේ කෝපය සංසිඳිලා නැහැ. මෙරටේ ජනතාව ඒ කෝපය ඒ ලෙසම පවත්වාගෙන යන බව මේ සිදුවීම් වලින් හොඳට අපිට පෙන්නලා තියෙනවා. අපි එකක් මතක තබාගත යුතුයි. රටේ ඖෂධ මාෆියාවක් මේ හිටි අඩියේ පහළ වුණා නෙවෙයි. කාලාන්තරයක් මෙරටේ ඖෂධ මාෆියාවක් පවත්වාගෙන ගියා. 3-4 දෙනෙක් මේ රටේ මේ ඖෂධ ජාවාරමේ නියැලීලා හිටියේ. නමුත් අපේ ලක්තිලක මැතිතුමා ප්‍රකාශ කළා වගේ කනගාටුවට කාරණේ රට බංකොලොත් වුණාට පස්සේ අපේ රට ගැන අනුකම්පාව තමිල්නාඩුවේ යාචකයෝ සල්ලි එව්වට පස්සේ ඒ සල්ලි ටිකට කෙරලා අර වතුරට ඩයි දාලා ඒවා ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිදේහ ඖෂධ හැටියට විකුණපු මිනිස්සු විහෙකෝ මේ රටේ හිටියා නේද කියන එක තමයි අපිට මේ රට ගැන හිතන්න තියෙන අපේ අමාරුව. ඒක හරියට අර සුනාමියේ ගහගෙන යද්දි මතකද ගාල්ලේ
කාන්තාවගේ මාලේ කඩාගත්තා. මේ කහගෙන යනවා. මූදේ මූදු රලට අහු වෙලා පණ බේරගන්න කහගෙන යන ගම. අර කාන්තාවගේ මාලේ කඩාගත්තා. ඒ මාලේ කඩාගත්ත මාල හොරුන්ටත් වඩා. ඉතාම තුච්ච අවිනීතික දුෂ්ට පාපතර ක්‍රියාවක් තමයි මේ වතුරට ඩයි දාලා ප්‍රතිදේහ ප්‍රතිචාරක හැටියට අපේ ජනතාවට මේ ඖෂධ ලබා දීමින් කළේ. පිටන්නේ අධිකරණය මොනවා ක්‍රියාත්මක කරයිද කියලා. නමුත් මේ රටේ ජනතාව එක. හැබැයි ඒ වගේම අපි එකක් කියන්න ඕනේ. මේවා මේ දේශපාලන වශයෙන් යොදාගෙන කටයුතු කරන පිරිසුත් ඉන්න එකක් මතක තබා ගන්න. ඔය ඖෂධ ජාවාරම් ගැන අපිට මතකයි එදා යහපාලන කාලේ හරියට උස්සඳින් කතා කරනවා. ඖෂධ ජාවාරම් ගැන. රාජිත සේනාරත්න අමතුමාට බොහොම ප්‍රතිප්‍රහාර එල්ලුවා. අද උගන් දෙනෙක් දන්නේ ඒ කාලේ ඉතාලම අඩු ගන්නට ඖෂධ ලැබුණා. ස්ටෙන්ට් පවා ලැබුණා. ඇහි කාච ලැබුණා. බේත්කේත් අඩුවක් නැතුව ලැබුණා. හැබැයි ඖෂධ ජාවාරම් කළා කළා කීකේ චෝදනා කළා. ඒ කාලේ තමයි ඒ යහපාලන ආණ්ඩුවෙන් මේ ඖෂධ නියාමන අධිකාරිය ඇති කළේ. ඒකෙන් බලාපොරොත්තු වුණේ අර සේනක බිබිලේ මහත්මයා මේ ලෝකේ පහළ වෙච්ච විශිෂ්ටතම ඖෂධ වේදිකේ කෙනෙක් මේ රට තුලින් ගෙනාපු ඒ ප්‍රතිපත්තිය. ඖෂධ ජාවාරම් කරුවන්ට තිත තියන්න ගෙනාපු ඒ ප්‍රතිපත්තිය මේ ලංකාව තුල ක්‍රියාත්මක කිරීම තමයි ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ. කවුද ඒක වැළැක්වුවේ? අන්න එතනින් අපි පටන් ගන්නවා. අර එදා රාජිත මහත්තයාට ඖෂධ ජාවාරම් කාර්යය කිය කිය ඉඳලා මහා දවන්ත ජනවරණක් මේ කඩුවෙලුත් රටින් අරගෙන ආපු පිරිස මොකද කළේ? පටන් ගත්තේ කොවිඩ් එකේ. අපි මේව දැන් හාර උස්සනෝනේ මේව මතක තබා ගන්න ඕනේ. කොවිඩ් එක වෙලාවේ මුළු ලෝකෙම අපිට කියද්දි 2021 ඔක්තෝබර් මාසෙ එන්න හදලා තියෙනවා එන්න ගන්න කියලා. අපේ කට්ටිය මොකද කරේ? අපේ සෞඛ්‍ය අමාත්‍යතුමියත් තවත් අර වසල ජාතිකවාදියෝ නිකන් එක්ක අහු වෙලා ගුවා නෑ. දේශීය විසඳුම් තියෙනවා මේවට. දේශීය රාජකීය වෛද්‍යවරයා මතුරපු පැන්කල කළු කැණි මහවැලි වලවේ ගංගාවලට අතෑරිම කලගෙඩි පිටින් රටේ කොවිඩ් දුර වෙනවා නේද? අන්තිමටේ රාජකීය වෛද්‍යවරයා නැටුනේ කොවිඩ් වල. ඕක තමයි කතාව. ඒ වංචනිකව හතර දෙනා තාම ඉන්නවා ලංකාවේ දේශපාලන. ඒ කලගෙඩි හතර අතෑරලා රටට ඖෂධේ ලබා ගන්න ඉඩ නොදී රටේ ජනතාව නොමග යවපු ඒ හතර දෙනාම තාම දේශපාලනේ ඉන්නවා. වෙන රටක නම් දේශපාලනයේ සදහටම තහනම් කරන්නේ කරපු වංචාව. ඒ වංචාවන් ප්‍රචාරණය කරපු අය. ඊළඟට කිව්වා නෑ තව දේශීය විසඳුමක් තියෙනවා. ඒක තමයි ධම්මික පැණික. ඒකට රටේ වෛද්‍යවරුත් අහු. ඇයි? සෞඛ්‍ය අමාත්‍යාංශය අනුග්‍රහය හම්බුනේ. දේශීය වෛද්‍ය අමාත්‍යාංශේ කොළාන කමන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශේ හම්බුනා. ආණ්ඩුවේ ශක්තිය හම්බුනා. ධම්මික පැණිය පිළිපස්සේ මිනිස්සු ගියා. ගෙල්ලා ධම්මික පැණිය බෙව්වම කොවිඩ් හොඳ වෙනවා කියලා. පාර්ලිමේන්තුවේ කියලා බෙව්වා. නේද? එන්නත ගෙනාවේ නැහැ. එන්නත ගේන්න කියලා කිව්වහම මොකද කළේ? ඒ වෛද්‍ය නියාමන අධිකාරියේ එන්.එම්.ආර් එකේ හිටපු අද ඔය එන්.එම්.ආර් එකට පත් කරලා තියෙන ආනන්ද විජේවික්‍රම විශේෂඥ වෛද්‍යවරයා ඇතුළු වැදගත් වෛද්‍යවරු සියලු දෙනාම පහකලායේ සභාවේ අයින් කළා. දේශපාලන හිංචයයන්ගෙන් ඒ වෛද්‍ය සභාව පිරෙව්වා. මොකටද? ඒගොල්ලන්ට ඕන එන්නතක් ගෙන්නගන්න. අර මේ එන්නත් ගෙන්නන්න ලෝකයෙන් ආධාර උපකාර ලැබෙනකොට ඩොලර් වලින් ඒ ඩොලර් ටිකට කෙලින්න ඒ එන්නත මෙතෙන්ට ගෙන්න ගන්නකම් මේ රටේ අහිංසකින්ට කලගෙඩි සෙල්ලම් ධම්මික පැටි සෙල්ලම් කර කර අපේ මිනිස්සු මැරෙවෝ. මේ මිනිස්සු මැරෙන එක ගැන වාර්තා තිබ්බේ මතකද? වෛද්‍ය ජයරුවන් බණ්ඩාර. ජයරුවන් බණ්ඩාර හැමදාම කොවිඩ් එකෙන් මිය යන පිරිසගේ මේ වාර්තා සකස් කරා. මොකද කළේ? පැමිණිල්ලක් කර. කවුද? හමුදා බුද්ධිංශේ නායකයෙක්ගේ පැමිණිල්ලකට අනුව බැලුවා. මොකද්ද? ඒ කාලේ මිනිස්සෙක් මිය ගියාම ඔහුට කොවිඩ් තියෙනවද නැද්ද කියලා පරීක්ෂා කරනවා. ඒ පරීක්ෂා කරලා ඒකේ ප්‍රතිඵල එන්න කාලයක් ගත වෙනවා. ඒ කාලය ගත වුණාම සමහර විට දිනකට දෙකකට පස්සේ තමයි මොහු මිය ගියේ කොවිඩ් වලින් කියලා වාර්තා වෙනවා.
ஒரு ஜெயமன் பண்டாரனுக்கு என்ன யோஜனாவா போகாது. பரண கோவிட் ரோகிங்க வார்த்தானி குக்கறவாய் தென் அத மலாவாகி கே மனுஷருக்கு வரதா நெவே ஏக பிசிஆர் பரீட்சனே பிரதிபல பிரமாகி மே வரதா எலிசா நியோகியா கேனாவா அத மேரிலா அத பிசிஆர் கல்லா அத வார்த்தா பிட்ட வேணாய் இதராய் கோவிட் ரோடி மேரனி அண்ணே ஹேம தமாய் கோவிட் மரண ஹெங்குய் மம் போம வகீமே கேனா ஜெயமன் பண்டாரவ துரை மாயின் கல்லா கோவிட் மரண பிரகாச கரணைக ஹம்தாவன பாரம் லோகே கோயவத் கரண வேடர் மேவிட்டு பட்டங் கண்ண தவசே இந்தலம வித்யாத்மகோ மேக கலான கோவிட் அட்டுனே சீனே கியனோ வுஹான் வல ஏகே அல்லபு ரட தாய்வானே தாய்வானே தூபதா ஏ தூபதே கோவிட் மரண 100 க தரியர சித்த உண்ணே ஐ ஏக தூபதா ஏ வஹாம ரட வஹலா ரடே கோவிட் பாவே அபே கட்டியே බැසිල් මහත්තයා සංචාරක ප්‍රවර්ධනයේ කියලා ගෙන්නන්න ගත්තා. ගෙන්නන ගමන් කිව්වා අපි මේ ගෙන්නුවේ කොවිඩ් පැතිරෙනවද බලන්න කියලා. දෙවැනි රැල්ල අර ගම්පහ අර ෆැක්ටරියෙන් පටන් ගත්තේ ඒගොල්ලෝ. මේගොල්ලෝ මේ මරණ වලට සම්පූර්ණයෙන් වග කියන්න ඕනේ. කෙහෙලිය රමු කළා විතරක් නෙමෙයි. මේ අතීතයේ සෞඛ්‍ය අමාත්‍යකම් රාජ්‍ය අමාත්‍යකම් ජනාධිපතිකම් ජනාධිපති උපදේශකකම් කර කර කොවිඩ් කාලේ පැහැදිලි නිශ්චිත ඝාතනයක් මෙරටේ සිද්ධ වුණා මිටෝ. ඒ ඝාතනයේ කිසිම දඬුවමක් මෙරටේ නොදීපු නිසා කිසිම ආකාරයකට ඒකට ක්‍රියා නොකරපු නිසා ඒ ධම්මික පැණිකාරයින්ට ඒ කලගෙඩි සෙල්ලම් දාපු කට්ටියට එවැගේම ව්‍යාජ එන්නක් ගෙනල් ගැනීම සඳහා කල් ගැනීමෙන් මිනිස්සු මිය යාම සම්බන්ධයෙන් කිසිම පරීක්ෂණයක් සිදු නොවෙච්ච නිසා ඉතින් ඊට පස්සේ සෙල්ලම් පටන් ගත්තා. අනිත් බෙහෙත් වලටත් සෙල්ලම පටන් ගත්තා. අපිට මතකයි මට මතකයි 2021 මාව පාර්ලිමේන්තුවේ පත් කළාම ආර්ථික ස්ථායීකරණ කමිටුවේ සභාපති ඇරිට ඔය ඖෂධ නියාමන අධිකාරිය වල සියලුම විශේෂඥ ඖෂධ විශේෂඥ අපි ගෙන්නුවා. මොකද්ද එතුමන්ලා එතුමියන්ලා අපිට කිව්වේ රටට ඖෂධ 15,000ක් ගෙන්නනවා මේකෙන් 5,000ක්ම වැඩකට නැහැ මේ වියදම අපත යාම මේක විධිමත් කළමනාකරන ක්‍රියාවලියක් මගින් පාලනය කරන්න රට තුල ඖෂධ 5000ක් හදන්න පුළුවන් ඒ හදල වැඩේට අත ගන්න රටේ මේ ප්‍රශ්නයට විධිමත් විද්‍යාඥකෙන්ගේ සහය ගන්න ධම්මික පණිකාරෝ නෙවෙයි රටට අවශ්‍ය විධිමත් විද්‍යාත්මක වැඩ පිළිවෙලක් හදන්න අපි ආයුර්වේද විශේෂඥ සිංහල වෙදකමේ විශේෂඥයෝ ගෙන්නු ඒවත් මේ ලෝකයේ විදත් වෙනත් ආකාරයෙන් තියෙන වෙදකම මේ නමුත් මේ රටේ අර ගොඩවෙද්දුන් මේ රටේ පාලනය කියා වගේම වෙදකමත් යා මේ ප්‍රතිපලය තමයි මේ ගොඩවෙද්දු අතරේ ජාවා අරංකාරය උරලා අපි දන්නවා මේවෙන් ප්‍රයෝජන ලැබුණා. අද සමහරු කියනවා ගොඩවෙව අතර බිසිද්ද වෙන්න තමයි කොවිඩ් නැති උනේ. එහෙනම් ඉන්දියාවෙත් නැති උනේ එතකොට බිසිද්ද වෙන්නද දන්නේ. බංගලිදේශෙත් නැති උනේ එතකොට බිසිද්ද වෙන්නද දන්නේ. ආ මොකද ඒ හැම රටකම නැති වුණාම තමයි අපේ නැති උනේ. නැතෝ මේ විශේෂ අපංගමකින් නැති උනේ නැහැ. ඒ හැම රටකම නැති වෙනකොට ඒ වෙලින් ලෙඩේ පැතිරෙන එක වළක්වනකොට තමයි අපේ රටේ නැති වුනේ. හැබැයි මතක තියාගන්න නිවරදි සංගණනය කොවිඩ් සහ මේ ඖෂධ ගෙන්වීම ගැන නිවරදි ආකාරයේ විමර්ශනය මේ රටට අවශ්‍යයි. ඒ අවශ්‍යතාවය මත අනුව ක්‍රියා කළොත් අපිට මේ ඖෂධ මාෆියාවෙන් මේක ගලව ගන්න පුළුවන්. නැත්නම් එක ඖෂධ ජාවාරංකාරයෙකුට ටෙන්ඩරේ හම්බ වෙන්නේ නැතුණාම එයා සල්ලි දීලා පටන් ගන්නවා කැම්පේන්. අපිට මේනවා සමහර බෝඩ්ලෑවි අල්ලන් ඉන්න අපේ කට්ටිය දැක්කාම ඇතැම් මන්ත්‍රීවරුත් ඇතුළුව අපි දන්නවා කවුද පිටිපස්සේ ඉන්නේ කියලා. එක ජාවා අරංකාරයෙකුට බැරුණාම එයා ගිහිල්ලා උද්ඝෝෂණය කරනවා. මේ ජාවාරම මුලින්ම විධිමත් විද්‍යානුකූලව පෙන්නලා දුන්නේ අපේ ජනරජ පෙරමුණේ අපේ සභාපති හැටියට අපේ විශේෂඥ වෛද්‍ය අදිත් අමරසිංහ. එතුමා නියම දත්ත ඇතුවම පෙන්නලා දුන්නා මේක සාහසික අපරාධයක් තුන් අවුරුද්දක් සිරදඬුවම් විඳින්න තරම් වරදක් මේ දත්ත ලේඛන දිහා බැලුවම සිද්ධ වෙනවා කියන්නේ. ඒ වගේ අවංක පිරිසක් අතින් මේක විවේචනය වෙනවා මිසක් කෙහෙලිය රමුක්වැල්ල හිරේ ධම්ම කියලා ඒ චූන් එකේ ගිහිල්ලා ඒ එක ජාවා අලංකාරයේ වෙනුවට තව ජාවා අලංකාරයේ ගෙනෙමින් නම් සෞඛ්‍ය ප්‍රශ්න විසඳෙන්නේ නැහැ. ඒක මතක තබා ගත යුතුයි. ඒ වගේම එතනින් අපි එළඹෙන්න ඕනේ අනිත් පැත්තට. මොකද්ද මේ රටේ මේ කඩුවෙල ජනතාව ගැන දැන් කතා කළා. මේ රටේ මේ කඩුවෙල මේ වැල්ලම්පිටියේ මේ පොළොන්නරුවේ තිබුණ ප්‍රධාන ප්‍රශ්න දෙකක් මොකද්ද?
කසල කඳුයි ගම් වතුර. අද මේ ප්‍රශ්න දෙක ගැනම කතා කරන්නේ. මේ ප්‍රශ්න දෙක අපි විසඳුවා. අද කොළඹට පහුගිය අවුරුදු 4ක් කොච්චර වැස්සක් කිසි කෙනෙක් අනාත වෙලා නැහැ. අපිට මතකයි ඒ කාලේ බෝසත්ත්න් මතකයි අපිත් ගිහිල්ලා බත්මුල් බෙදුවා. අපිත් එක්ක ඔරුවෙන් ගිහිල්ලා බත්මුල් බෙදුවා කුඩුකාරය. කුඩුකාරයන්ගේ යපිච්ච දේශපාලකතුමෝ. ගිහිල්ලා බත්මුල් බෙදුවා කුඩුකාරයන්ගේ සල්ලි. අපි අපේ අයිස්සක මිනිස්සුගේ සල්ලි වලින් පන්සල් වල බත්තු එලා ගිහිල්ලා දුන්නා. දැන් එහෙම අවශ්‍යතාවයක් කොළොන්නාවට නැහැ. කඩුවෙලට නැහැ. ඇයි? අපි ප්‍රශ්න විසඳුවා. හැබැයි මේ ප්‍රශ්න විසඳුවේ මේ කොළොන්නාව කඩුවෙලට අරක්ගෙන හිටපු කොළ රතු නිල් දේශපාලකයන් නෙවෙයි. ඒගොල්ලෝ කියන්නේ ඒගොල්ලන්ගේ හපංකම් හැටියට නෑ. ඒක අපි කරා ඒ විධිමත් සැලසුම ක්‍රියාත්මක කළා. හැබැයි ඒ සැලසුම 100% ක්‍රියාත්මක කරන්න බැරි වුණා. ඇයි? කඩුවෙලටයි රඩඩයි ඕන වුණා වැඩ කරන විරුවෙක් ගිහින්. 98000ක් ඡන්ද දුන්නා. වැඩ කරන විරුවා ගිහින්. ඒකෙන් ඒ සැලසුම නතර වුණා. එසේ නොවුණා නම් මේ බියගම, ඒ වගේම කොළඹ, ඒ වගේම මල්වාන දොම්පේ මේ කලාපේම ගම් වතුර පාලනය වෙනවා. අපේ ඊළඟ සැලසුම තිබුණේ මේ කඩුවෙල පාලමේ ඉඳන් උතුරු කොළඹ දක්වා මේ දෙපසින් අලුත් කැලණි ව්‍යාපෘතියක් ආරම්භ කරන්න. මේ රටේ තිබුණා මහවැලි ව්‍යාපෘතිය මුතුමාලා දන්නවා. රට ජල විදුලිය දුන්නා. හෙක්ටයාර ලක්ෂ ගාණක් අලුතෙන් අස්වැද්දුවා. උතුරු නැගෙනහිර ඒ වගේම රජ රට කලාපේ අලුත් ගොවි පවුල් ප්‍රමාණයක් අලුත් නාගරීකරණයක් අලුත් තරුණ පරම්පරාවක් උගත්තු පිරිසක් බිහි කළා. හැබැයි මතක තියාගන්න ලෝකයේ හැම නගරයක්ම කොටගෙන තියෙන වින්ටෝර්නේ ගංගා නිම්නයක් විධිමත්ව සංවර්ධනය කිරීම. බ්‍රිතාන්‍යයේ හැදිලා තියෙන්නේ ලන්ඩනයේ තේම්ස් නදී. ඒ වගේම බර්ලිනයේ හැදිලා තියෙන්නේ ඒ වගේම පැරිසියේ හැදිලා තියෙන්නේ ෂේන් නදී. ඒ වගේම අපි දන්නවා මේ අපේ චීනයේ පර්ල් නදිය වටේ තමයි අද ලෝකයේ සියලුම වැදගත් දැවැන්ත නගර කර්මාන්තශාලා ඇතුළත් ගංගාවන් කියන්නේ ආශිර්වාද ප්‍රවාහණයට නාගරීකරණයට ආශිර්වාද. මේ රටේ පටන් ගන්න තිබුණේ කලින්ම මහවැලිය නෙවෙයි. මොකක්ද? කැලණි ගම් ව්‍යාපෘතිය. කැලණි ගම් ව්‍යාපෘතිය ආරම්භ කළා නම් කැලණියේ ඒ ගම් තීරයේ දිගේ අපි බලාපොරොත්තු වුණ උතුරු කොළඹට මාවත් හතරක පාරක් ඒ වගේම අලුත් හෙක්ටයාර 3000 මෙතන සංවර්ධනය කරන්න නාගරීකරණය යටතේ අපේ මහනගර සැලැස්ම යටතේ ඒක අපි ආයෝජකින්ට පෙන්නලා තිබුණා. කැලණි ගඟට අවශ්‍යයි විධිමත් සංවර්ධන සැලැස්මක්. අතර මේ රටේ හිටපු පැරණි හොඳ වැදගත් වාරි මාර්ග ඉංජිනේරුවරු පිලිප් ගුණවර්ධන මහත්තයාගේ කාලේ ඉඳන්ම ඒ සැලැස්ම හදලා තිබුණා. ඒවා නවීකරණය කරලා අපි අරගෙන තිබුණා. ඒව නැවැත්තුවා. මොකද වැඩ කරන විරුවෙක් ඕන වුණානේ. නයි පෙන්නුවානේ කැලණි ගඟේ. නයි පෙන්නලා තක්ක ටිකක් කරලා මුතලින්ද නාගර නාගරාජයවත් විකුණලා බලයට ගෙනාවනේ. ඒවයින් ඒ සියල්ලම නැති වුණා. ඊළඟට අද මේ හැමෝම කතා කරන මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය. මේ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ගැන අපි දැක්ක කියාව වෘද්ධ එහෙම මේක මේ අවුරුද්දේ මාර්තු මාසේ නැවත පටන් ගන්නවා. සංවර්ධනයේ නැවත එනවා වගේ මහා දැන්වීම් ප්‍රචාරණ මහ විශාල ප්‍රමාණයක් කෙරුණානේ. නමුත් මේ මෑතදී ආවා ජපන් තානාපතිතුමත් ආවා ජපානයේ එමුල් බුදලාපතිතුමත් ආවා. එතුමාලා මොකද කිව්වේ? අපි අවුරුදු 70ක් ලංකාවට උදව් කළා දිනනවා. ලංකාවට සහනදායි ණය ගොඩක්ම දීපු රටක් ජපාන. ඒ වගේම අපේ සිජාවතනපුර රෝහල වගේ දේවල් අපට ප්‍රදානය කළා නොමිලේ ලබා දුන්නා. පාර්ලිමේන්තු සංකීර්ණයේ ඉදිකරන. ඒ පාර්ලිමේන්තු සංකීර්ණය නිසා තමයි එදා වෙලක් හැටියට තිබුණේ. මට තාම මතකයි මම මේ උරුවල වාණි සාස්ත්‍රාවේ පුහුණුවට යනකොට ඔය හරිය මීහරක් ලැබපු වෙලාව. ඒවා දැවැන්ත නගර බවට පරිවර්තනය වුණා. ඒ පරිවර්තනය වුණේ ජපානයේ ශක්තිය. ජයිකා ආයතනයේ ආධාරය. එතකොට අපි ජපානයට ගිහිල්ලා මේක කතා කළා. කතා කරලා අද ඔය සමහරු කියන්නේ ජාත්‍යන්තර සම්බද ගන්නෑ අරක නෑ මේක නෑ. ඔය ජාත්‍යන්තර සම්බද ගන්න කියන්නේ කී දෙනෙක් මොනවද ගහලා තියෙන ලංකාව? අපි ගෙනාවා 0.1 පොලිය ඩොලර් බිලියන 2.2. ඒ වගේම අපි ජපානයේ අපිට දීපු මේ මොනෝරේල් කියන එක අපි පිළිගත්තේ නැහැ. අපි ඒ වෙනුවට මේ ලයිට් රේල් එක ගෙනාවා. එකක් නෙමෙයි අපි ගෙනාවේ හතරක් ගෙනාවා. එකක් මේ කඩුවලින් පටන් අරගෙන මාළඹේ හරහා බත්තර මුල්ලට ගිහිල්ලා එහෙම පිටකොටුවට යන. මුළු කඩුවල ආසනයම අද මේ 24 නේද මේ අවුරුද්ද. මේ අවුරුද්දේ ජුනි මාසේ ඒ දුම්රිය
යනේ එක නැවතුනේ 98000ක් ගොක්කමට අර වැඩ කරන විභව බලයට ගෙනත් නැත්තම් මේ වෙනකොට රේල් පද්ධතිය ක්‍රියාත්මක එමනම් මේ චන්ද්‍රිකා කුමාරතුංග මාවත ඉඳන් ඒ දවන්ත රේල් පද්ධතිය අර පැත්තෙන් ගම්පහ මිනිස්සුන්ට ඇවිල්ලා බස් එකෙන් බැහැලා මේ කෝච්චියට නැගලා මෙතනින් එතනින් කොළඹට යන්න පුළුවන් ඒ වගේම අපි දැක්කා මේකට අපි වැඩ පටන් ගත්තා විතරයි කඩුවෙල ඉඳන් 100ට 120කින් මිල ගණන් වැඩි වුණා අපේ හැමෝටම ඒ මහා ආර්ථික බලය ඇති වෙමින් තිබුණා දෙවනි පාර අපි දාන්න ගියේ කොහෙද රාගමින් කඩවතට කඩවතින් කැලණියට කැලණියෙන් අංගොඩට අංගොඩ හරහා නැවත පිටකොටුවට එතකොට ඒ පිටකොටුවේ දැවැත් අංගණය ඉදි කරන්න අපට ප්‍රංශයෙන් විශාල ආධාරයක් හම්බ වුණා ඒ ආධාරයෙන් තමයි අපි එක කරන්නේ මට ඇත්තටම මතක් වෙනවා මේ වෙලාවේ අපි දැක්කා මේ ළඟදී අයෝධ්‍යාවේ රාම දෙවල විවෘත වෙනවා අවුරුදු 3ක් ඇතුළත ඉන්දියා ආණ්ඩුව දැවැන්ත ගුවන් තොටුපළක් දැවැන්ත දුම්රිය අංගණයක් එක්ක බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් හදලා එදා ඒ ඉතාමත්ම දුගී දුප්පත් මිනිස්සු පිරුලා හිටපු අයෝධ්‍යාව මහා නගරයක් බවට පත් කළා ඒ මහා නගරයේ වැඩ කටයුතු අපි කරගෙන ගියා ඒ කරගෙන ගිය එක නැවැත්තුවේ තක්කඩිරළ මේ ගැන මහා විශාල බොරු වපුරන්න පටන් ගත්තා මේක මහා ණයවරක් කිව්වා මේ දශම එකේ පොලිය ණයවරක් කිව්වා 6.5ට 8.5ට ණය අරගෙන ඒවයින් 100ට 200 300 2000 කප්පම් ගත්ත පගා ගහපු මිනිස්සු කිව්වා මේක මහා මහා අපරාධයක් මුලින්ම කරන්න ගියේ මොකක්ද මම කියන්නේ මේක ඉතිහාස කතාව මුලින්ම මේ අමාත්‍යංශය තිබුණේ ගරු මහින්ද රාජපක්ෂයාට ඒ වගේම මේ රාජ්‍යමෙත් තමයි නායක ගොඩහේව එම එහි ලේකම් හැටියේ ප්‍රියත් බන්දු වික්‍රම මොකද කළේ ඒගොල්ලන්ට ඕන වුණා මේක අර චන්ද්‍රිකා කුමාරතුංග මාවතට ගෙනහිල්ලා අර කඩුවෙල පාලම සම්බන්ධ කරන්න නෙවෙයි මේ අතුරුගිරියේ එක්තරා ඉඩමකට ගෙනියන්න ඔල් ඉඩමකට ඒ වගේම ඉඩමකට ගෙනියන්න කාගේ ඉඩමද කියලා කවුරුත් දන්නවා කාගේ දේපොළද කියලා දන්නවා ඒ ඉඩම ඒ හරහා සංවර්ධනය කරගන්න ජයිකායතනෙ කිව්වා අපිට ඕගොල්ලොත් එක ඒව කරන්න බෑ කියලා අපි වැඩපිළිවෙලක් කතා කරලා තියෙනවා අවුරුදු එකමාරක් මේකට මහන්සි වෙලා විධිමත් විද්‍යාත්මක අධ්‍යයනයක් කරලා තියෙනවා ඕගොල්ලෝ කියන කේන පුජ්ජලි කිඩම් වලට අපේ රේල් පාරව වරයන්න බෑ කියලා අන්න එතකොට පටන් ගත්තා මොකද්ද මේ රේල් පාර වැඩක් නෑ කියලා මේ වෙනුවට උඩින් පාරක් දාන්න ඕනේ කිව්වා පළංගම තෙත්බිම් හරහා ගුවනින් මාර්ගයක් දාන්න කිව්වා රේල් පාරකයි ගුවනින් මාර්ගයකයි තියෙන වෙනසවත් අඳුරගත්තේ නෑ රේල් පාර ඕනගෙන උඩ යන්න පුළුවන් ගුවනින් මාර්ගයක් දැම්ම නම් පුජ්ජලික වාහන වල විතරයි යන්න පුළුවන් මතක තියාගන්න ඒ ගුවනින් මාර්ගයටත් ඔය වියදමම යනවා හැබැයි ඒකෙන් මේ ප්‍රයෝජනය කඩුවෙලට ලැබෙන්නේ නැහැ නගර නිර්මාණයක් වෙන්නේ නැහැ ස්ටේෂන් 1000ක් ඒ ස්ටේෂන් 1000ත් එක්ක ගොඩනගෙන උපනගර 1000ක් නේද ඒවත් එක්ක ගොඩනගෙන අලුත් නාගරීකරණය ඒ මොකක්ද කියලා 1000 පාරක් දැම්ම නම් අර තලංගව වෙල්ල යයි හරහා ඔන්න බැලුවා ඒකෙන් ගානක් ගහලා ඒක කරන්න පුළුවන්ද කියලා අන්තිමට මේ ව්‍යාපෘතිය අවලංගු කරා ඒ නිසා මතක තියාගන්න මේ රට ආර්ථික වශයෙන් බංකොලොත් වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තීන්දුවක් දීලා තියෙනවා ඒක නිසා අපි මේවට සම්බන්ධ නැහැ අපි දන්නේ නැහැ අහවල්ු වර්ධිකාරෝ එහෙමම කියන්න ඕනේ නැහැ මොක පැහැදිලිව මේ පද්ධතිය අපට අහිමි කළේ බලලෝභීව ධනලෝභීව අවස්ථාවාදීව මේකේ ගෞරවය අපිට යයි කියන ඊර්ෂ්‍යාව මතයි මේක කළේ ඒක ඉතාම පැහැදිලි නිසා ඒකට වග කියන්න ඕනේ ඉතා ජනාධිපති ඒ වගේම මේ ව්‍යාපෘතිය අහෝසි කියලා ජපානයේ ලබා දීපු ආචාර්ය බීබී ජයසුන්දර ඒ වගේම මේක ඇමති හැටියට හිටපු මහින්ද රාජපක්ෂ රාජ්‍ය අමති හැටියට ගොඩහේම ඒ වගේම එදා ඒකට උපදෙස් දීලා පිටිපස්සේ කටයුතු කරපු ප්‍රියත් බන්දු වික්‍රම මේකෝ තමයි මේක වග උත්තරකාරු කඩුවල විතරක් නෙමෙයි මුළු කොළඹම වට්ටපු එකේ වග උත්තරකාරු දැන් මොකද්ද අර විදේශ අමතුමා කිව්වේ හොඳ කට උත්තරයක් දුන්නා බොරු ව්‍යාප්ත කරන්න යන මොකද්ද කිව්වේ පළමුව ජපානයට පැහැදිලි කරන්න ඕනා මේ ව්‍යාපෘතිය නැවැත්වුවේ ඇයි කිය. දෙවනුව අපි මේකට වියදම් කරලා තියෙනවා ඒ බිලියන ගාන ආපහු ගෙවන්න ඕනා. තුන්වෙනුව අපේ ණය ආපහු ගෙවන්න පටන් ගන්න ඕන. එතකොට අපි සලකලා බලන්නම් කිය. ඉතින් ඇත්තටම මිටෝරනේ අද මේ රටේ ප්‍රශ්නේ නම් ලයිට් රේල්වේ හදන එක නෙවෙයි. අද මේ රටේ ප්‍රශ්නේ කෑම බීම නේද? කාලා ඇඳලා ඉන්නේ කොහොමද කියන්නේ. ඒක නිසා මේ ලයිට් රේල් එකක් අපි ආවම හදනවා වගේ කතා සමහරු කියනවා මේක හදන්න මැදිහත් වෙච්ච මේක සැලසුම් කරපු
ඒ කණ්ඩායමට නායකත්වය දීපු කෙනෙක් හැටියට අපි කියනවා මේ රට අවුරුදු 3කින් මේ තියෙන අගාධයෙන් ගොදාගත්තාට පස්සේ තමයි අපිට එවැනි දැවැන්ත ව්‍යාපෘති ගැන කල්පනා කරන්නවත් පුළුවන් වෙන්නේ කියලා. ඒ වගේම හැබැයි එකක් මතක තියාගන්න මේ රටේ මේ අගාධයට වගකිව යුතු අය දැන් විවිධ මුහුණු වලින් ඇවිල්ලා දැන් නොඑක් ආකාරයේ කතා ප්‍රකාශ කරලා නැවතත් බලයේ ඉඳන තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඔබතුමාලාට මේ ජීවන බරට තාම බලගත් විදියට බලපහන් දෙයක් තමයි මොකද්ද අපේ ලයිට් බිල. අපේ හාමුදුරනේ දැන් ලයිට් බිල වැඩි කරලා තාම අසීමාන්තික. සමහරවානම් මේ බිල අඩු කරන්න බැරිද කියලා. අපි අඩු කරලා බලමු. 2015 දින 100 ඇතුලේ ලයිට් බිල අඩු කරලා මණ්ඩලයේ ලාභ කරලා බලමු. මණ්ඩලයේ ලාභ කරලාම බලනවා. බිල අඩු කරලා. අද 4 ගුණයකින් බිල වැඩි කරලා. මේ ජනවාරි මාසේ ලාභය කොච්චරද? මේ ජනවාරි මාසේ ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභය කෝටි 2000ක්. කෝටි 2000ක් ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභය. ආදායමත් එක්ක බලනකොට ලාභය 135ක්. හැබැයි මම දැක්ක ලංකා විදුලි බල මණ්ඩලය කියනවා 104කින් විතරලු අඩු කරන්න. ලාභෙම 135ක්. ගිය අවුරුද්දේ ලාභය කීයද? කෝටි 6000ක්. ඇයි මේ ගාස්තු වැඩි කරලා මේ ලාභ අරන් තියෙන්නේ? ඒකෙන් මේ ලංකා විදුලි බල මණ්ඩලයේ අභ්‍යන්තරේ මොනම වෙනස්කමක්වත් කළාද? මොනම කළමනාකාරී වෙනස්කමක්වත් කළාද? අපි අඩු කළේ කොහොමද? අපි ගාස්තු අඩු කරේ ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභ කළේ කළමනාකරණය වෙනස් කරලා. විධිමත් විද්‍යාත්මක කළමනාකරණයක් ලබා ගන්න. රට ගෙනියන්න පුළුවන් ද මෙහෙම? ඊයේ පෙරේදා තෙල් මිල වැඩි කරා. තෙල් වල ජනවාරි 1 වෙනිදා ඉඳන් වැට් එක ගැහුවා. තෙල් මිල වැඩි කරා. තෙල් මිල වැඩි කරද්දී සුපිරි ඩීසල් අඩු කරලා ඩීසල් වැඩි කරා. ඒක මරු වැඩි. කෝච්චි වලට ගහන, ලොරියට ගහන, ආ මෙරණේ පොදු ප්‍රවාහණයට පාවිච්චි කරන බස් එකට ගහන, ඒක වැඩි කරලා පැජරෝ වලට ගහන ඩීසල් මිල අඩු කරා. සුපිරි පෙට්‍රල් 95 අඩු කරලා සාමාන්‍ය පෙට්‍රල් මිල වැඩි කරා. මෝටර් සයිකලයකට ගහන, 3 wheel එකට ගහන, ඒක වැඩි කරා. අම පුදුම ආණ්ඩුවක් නේද? ආ මේ මේ මෙහෙම හිතන්නවත් පුළුවන්ද කියලා හිතේ. තෙල් සංස්ථාව ගෙනියන්න බැරිද? තෙල් සංස්ථාව කරන හැටිත් අපි පෙන්නුවා. මතක තියාගන්න. ඔය සමහර කයිවාරු කුක්කෝ අරගෙන තෙල් පෝලිං හදලා රටේ මහා අර්බුදයක් ඇති කළාට අපි දින 100 ඇතුලේ 154 දෙවිච්ච පෙට්‍රල් අපි ගෙනාවා රුපියල් 114 134 දෙවිච්ච ඩීසල් රුපියල් 95ට දුන්නා. රුපියල් 95 තිබිච්ච භූමිතල් රුපියල් 55ට ගෙනාවා. එහෙමයි අපි සහනය දුන්නේ. සමහර වාන පිල් මාරු කළා නේද? ආණ්ඩු මාරු කළා නේද? ඒ රුපියල් 95ට ඩීසල් ගැහුවේ අපි අමිතිකම් ගත්ත හින්දා තමයි. පුළුවන් නම් දැනුත් කරලා පෙන්නන්න කියලා. ආ 114 පෙට්‍රල් ගැහුවේ අපි අමිතිකම් කරපු හින්දා තමයි. 55ට භූමිතල් ගහලා මාළු වල්ලන්න දීවරයෝ මූ දෙගියේ අපි අමිතිකම් කරපු හින්දා තමයි. ඒක හින්දා මිට්ටෝරුනි මතක තියාගන්න ඔය සමහරුන්ටෝ හරි වේදනයි. ඒ නිසා තමයි මේ ගෝඨාභය මහත්තය ආවන් පස්සේ ගෝඨ දශකයේ පටන් ගත්තයි කියලා මුලින් පටන් ගත්තේ මාව හිවේලා. ආ පැමිණිල්ල වහාරද? ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ කාර්යාලයට. පැමිණිලි කවු කවුද? ගෞතම තමල් රාජපක්ෂ. කමන්නේ. තමාව විතර අපේ දේශපාලනයේ කැලැල් වුණා කියලා. මාධ්‍ය ආයතන වලින් එක දිගට පහර දුන්නා. එක්තරා මාධ්‍ය ආයතනකින්ම තමයි මේ මුළු නඩුවම හැදුවේ. කමන්නේ නැහැ, නඩුව දැන් උසාවියේ යනවා. හැබැයි මම දකින්නවා මේ කැලල රාජපක්ෂලට විතරක් නෙවෙයි මේ රටේ දූෂිත දේශපාලන පන්තියට එරෙහිව සටන් කිරීම නිසා මට ලැබිච්ච පදක්කමක් හැටියට තමයි අපි ඒක සලකන්නේ. ඒ නිසා අපි ඔය නාටක නඩපු අය ඉන්න අදත් ඔය පොලිසිය ලොකු මහත්තුරු එහෙම වට වඩා මදිහත් වුණා. නමුත් අපි මතක් කරන්න ඕනේ අපි එවැනි දේවල් වලින් බියටපත් වෙන්නේ නැහැ. එවෙන් අපි ධෛර්යය උපදව ගන්න. මම වගකීමෙන් මම කියනවා අනාගත ආණ්ඩුවක විධිමත් කළමනාකරණයක් යටතේ මේ ඩීසල් මිල බස්සන්න ඕනේ. කර්මාන්ත වලට තියෙන මේ අධික විදුලි ගාස්තු අඩු කරන්න ඕනේ. ගිය අවුරුද්දේ කර්මාන්ත 19000ක ලයිට් කපලා දුන්නා. මේ රටේ ආගමික ස්ථාන 5700ක ලයිට් කපලා දිනවා ගිය අවුරුද්දේ. දුප්පත් ජනතාව 7 ලක්ෂකගේ ලයිට් කපලා දිනවා කියලා. අපිට හම්බ වුණා මඩ කලපුවේදී
රුපියල් 1200ක බිල ගෙවා ගන්න බැරුව ලයිට් කපලා එන්නේට ආවෝ ලයිට් ගන්න ගියාම 1200ට අමතරව තව 2800ක් ගෙවන්න කියලා. මුළු උතුරු නැගෙනහිරම යුද්ධේ තියෙන කාලේ යුද්ධෙන් පස්සේ විදුලිය ලබා දුන්නේ අපි සත පහක් අය කරේ නෑ ඒ දුප්පත් මිනිසුන්ගේ විදුලිය ලබා දුන්නේ. නොමිලේ විදුලිය ලබා දුන්නේ. අද ඒ මිනිසුන්ට රුපියල් 1200 ගෙවා ගන්න බැරුව අද ලයිට් කපලා 2800ක් ගෙවන්න. ඒ අතරේ දෙමළ ජාතික අයිතිය මුස්ලිම් ජාතික අයිතිය එහෙම කතා කරා. අපි ජාතිවාදීෝ කියන. හා අපි තමයි ඒ නිදහස එතන ලබා දුන්නේ. සම්පම් බොහොම වගකීමෙන් කියනවා විධිමත් විද්‍යාත්මක කලමනාකරණයකින් මේවා අඩු කරන්න පුළුවන්. අද ලංකාවෙන් පිටට කර්මාන්ත යන්නේ එකින් එක අපරල් කර්මාන්ත වැහි වැහි ඒවැ ජීවත් වෙච්ච අපේ දුප්පත් කාන්තාවන් ස්පා වලට ගාල් වෙන්නේ මේ අධික විදුලි බිල නිසා. වියට්නාමය අද ලංකාවේ විදුලි බිලෙන් 140යි. බංගලි දේශය අපිට විදුලි බිල අඩුයි. කම්පුචයාවේ අපේ නවඩා විදුලි බිල අඩුයි. මොකද වෙන්නේ? අපේ කර්මාන්ත එහෙ යනවා. පාරට වැටෙන අපේ කාන්තාවෝ ස්පා වලට ගාල් වෙනවා. ඕක තමයි අද ආර්ථිකයේ මේ ලංකා විදුලි බල මණ්ඩලය කරලා තියෙන්නේ. ඒක නිසා මෙරටේ කර්මාන්ත ඉදිරියට ගෙනියන්න ඕන නම් මෙරටේ දුප්පත් ජනතාවට මේ ආර්ථික බල ගොඩනගා ගන්න ඕන නම් ඒකක 60ට අඩු මිනිසුන්ගේ විදුලි ගාස්තු අඩු කරන්න ඕනේ. තමිල්නාඩුවේ ඒකක 60ට අඩු නම් විදුලිය 0යි. 7ක ගන්න ඕනේ. දුප්පතු මාතක තියාගන්න අද ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඔය දුප්පත්ම මිනිසුන්ගෙන් එකව වෙන්නේ 100%යි ලංකා විදුලි බල මණ්ඩලයේ ආදායම. නමුත් ඒ එක නිසා 1000ක් ලක්ෂයක් පවුල් දහදුක් විඳිනවා. ඒ නිසා මේක විසඳා ගන්න අපට පුළුවන් උත්තරය. ඒ වගේම මේ ආණ්ඩුව හරි අරුම පුදුම ආණ්ඩුවක්. මේ රටේ බදු ආදායම නැහැ. ජනාධිපතිතුමා කියනවා බැංකුවට සල්ලි අච්චු ගහන්නත් බෑ. ඒ වගේම අපට ණය දෙන්න කෙනෙකුත් නැහැ. වැට් වැඩි කරනවා ආරෙන්න වෙන විකල්පයක් නැහැ නේද? එතුමා එහෙම කියනවා. වැට් වැඩි කරන්නේ නැතුව වෙන විකල්පයක් නැද්ද? තියෙනවා. මිට්ටෝර්නි එතුමා යටතේම තියෙන මුදල් අමාත්‍යාංශයේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පොලු තියලා තියෙනවා. පොලු බදු පොලු කෝටි 95000ක බදු පොලු. මේ වැට් එකෙන් 2 කෝටි 20 ලක්ෂයකින් අය කරගන්න යන්නේ කෝටි 60000. ඒ කියන්නේ මේ අවුරුද්දේ මේ වැට් බදු වැඩි කිරීමෙන් ඔබතුමාලා සියලු දෙනාගෙන්ම හැම දුප්පතාගෙන්ම හැම පෝසතාගෙන්ම හැම දරුවගෙන්ම හැම මහල්ලගෙන්ම රුපියල් 30000ක් බලාපොරොත්තු වෙනවා. හොඳයි නේ? 30000ක් බලාපොරොත්තු වෙනවා. මේ අපි හැමෝගෙම. දැන් මේක තමයි ප්‍රතිපල. නමුත් අර කෝටි 95000 ඒක එක්කව කරන්න මොකක්වත් වැඩ පිළිවෙලක් නැහැ. මාතක තියාගන්න රුපියල් කෝටියට වැඩියෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට පොලු තියලා තියෙන්නේ 1275ක් විතරයි. මේ 1275 හඹාගෙන ගිහිල්ලා බදු ටික අය කරගන්න කොන්දක් නැති ආණ්ඩුවක් රුපියල් 30000 ගානේ මේ රටේ හැම මිනිහෙක්ගෙම බදු ගහන එක කොච්චර යුක්තිසහගතද? කොච්චර යුක්තිසහගතද මුතු? ආ ඉතින් මේක මතක තියාගන්න බොහොම පැහැදිලිව වගකීමෙන් අපි කියනවා අපි වැඩ පිළිවෙලක් අනාගතයේ ඉදිරිපත් කරනවා. මොකද්ද මෙවැනි බදු පොලු කාර්යයෙන් වසරක් ඇතුළත සෑම සතයක්ම අය කර ගැනීම සඳහා වෙන නිශ්චිත බදු අය කර ගැනීමේ ක්‍රමවේදයකට අපි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පරිවර්තනය කළ යුතුයි. ඒක ජාවාරංකාරයෙන් එක නිදියන පක්ෂවලට කරන්නත් බෑ. බදු වැඩි බදු වැඩි බදු වැඩි කිය කිය ජනතාව කෝපාවිෂ්ඨ කරන වැඩබැරි කට්ටියත් එක්ක ඒක කරන්න බෑ. කලමනාකරණය ගැන අත්දැකීමක් තියෙන පිරිසකට පමණයි ඒක කරන්න. ඒ වගේම මිට්ටෝරුනි මේ රට මේ බදු බර අඩු කරගන්න විදුලි බිල ඒ වගේම ඉන්ධන බිල වගේම අද මේ රට අවශ්‍යයි මේ දූෂණය වංචාව ගැන කතා කර කර හිටියන තරක් මදි. මේක නතර කර ගැනීම සඳහා මේ සල්ලි ගෙවන්නේ නැතුව මගහැරලා ඉන්න මිනිස්සු හොයාගෙන යාම සඳහා වැඩපිළිවෙළ. අද ආණ්ඩුව මොකද කරන්නේ? අද ආණ්ඩුවේ යෝජනාව මොකක්ද? ආණ්ඩුවේ යෝජනාව තමයි වයස 18ට වැඩි සියලුම දෙනාට TIN නම්බර් එකක් ගන්න කියන. ඒ කියන්නේ ටැක්ස් ෆයිල් එකක් අරින්න කියන. ටැක්ස් ෆයිල් එක ඇරිය නැත්නම් රුපියල් 50000ක දඩයක් ගෙවන්න කියන. මේ රටේ ආදායම් බදු නීතියට අනුව රුපියල් ලක්ෂයකට වඩා මාසික ආදායමක් තියෙන අය විතරයි බදු ගෙවන්නේ. අනික කයි බදු ගෙවන්න ඕනේ? හැබැයි මේ රටේ ඉන්න ඔය ලක්ෂ 160ක් වෙච්ච 18ට වැඩි සියලු දෙනාගේම ආදායම ලස්සට වැඩිද? නැහැ. හැබැයි TIN නම්බරේ ටැක්ස් ෆයිල් එකයි ගන්න කියන්නේ.
mandangnya jangan ada bertuah dana ada biaya, dedas wisitu nih itu mah ada tadian ya, medesi ada departemen itu ada puluang nih, alu ten tax file har laksa hatta hatradah arin nanti, itu orang hitara nih kok laksa kasih hatta file lagi nih kocir kali ya, gani tadi ya, nih, niwa nih keren nanti weda nih kan kata karena itu orang ikhran nih puluang weda nih, mau kata ikhran nih puluang nih, anda malah India, dedas pahlawan India. මේ අවුරුදු 10 ඇතුළත ආණ්ඩුවේ ආදායම තුන්ගුණයකින් වැඩි කරගෙන තියෙනවා. බදු වැඩි කරලාද? නෑ. යාණ්ඩුව ඉතාම බුද්ධිමත් වැඩක් කළා. ඉන්දියාව කියන්නේ අපිට වඩා දුප්පත් රටක්. ඉන්දියාව අපිට වඩා නූගත් රටක්. ඉන්දියාව අපේ තරම් මේ විදිහේ සංවිධිත නාගරිකකරණයක් වෙලා තියෙන රටක් නෙවෙයි. අපේ ජාති එක පුද්ගල ආදායමෙන් භාගය ඉන්දියාවේ ආදායම. මොකද ඒගොල්ලෝ කළේ? සියලුම ගණදෙනු ඒගොල්ලෝ ඉලෙක්ට්‍රොනික පදනමකට ගත්තා. Upaya panci ya kalau dah ya kalau tidak ya kalau dia ini umum kok mau tahanan kalau mau dia kembali tuh, kira gini mau kita dapat, eh gini mau harga, mau biaya tangkar apa lagi? Minta orang ini, apa mau kita kerjakan? Abi mau membayar juga kalau kok mau kira harga ini terlalu kuat nih, nih? Ada langkah pake kira dino kira harga kan sambat kan, ada mau banku gini mau kembali kerjain? Ada mereka dupat mau Paul bahas laksa asyik semua, ada kira harga ini langkah pake kerja kan lupa bank account ya, asyik semua ini bank account. Dengan kami tergahannya, tergahannya kiham, maka rupiah dah kami tidak sedekin tergaham. Gahannya kiuar, maka kiuar kini tergahuam, kisi ma prasneyakne, maka rupiah dah itu tergahuam, maka bank account kini kah duna, meten ini dealer mahatya ke bank account kini tergahia, itu maka rupiah tumsi yak tiagatta, itu ru nama dah sah siya, ayo siya kedari si pet boy kedari dia, mehema karanti kia, ada megar masih akan. අද මේකට මාසයක් යනවා මෙහෙම කරන්නේ ගියා අන්න මම 10 වාරක් මෙතන අතුරුගිරිය ෂෙඩ් එකෙන් තෙල් ගහුවා ලස්සෙ අන්න මට එතකොට IRD එකෙන් එවනවා මොකද ඔබ ලස්සෙක තෙල් ගහලා තියෙනවා ඔබ ආදායම ලස්සෙක වැඩි ගණන් PIN නම්බරේ කියලා නේ අන්න ඒක හරි අන්න ඒක යුක්තිසහගතයි ඒ වැඩේ කරන්නේ නැතුව ආණ්ඩුව මොකද්ද කරන්නේ මේ 1 කෝටි 60 ලක්ෂයක් मेरा ने दुआ दरुए वैनी महल वालों को टीम नंबर देने हाँ मैं ताबो दो ही तो का आधा है वन्ने त्याग से उसमें जीवन देना पाव तीस सत्तलाख से एक्टिंग ना ओपन में टीम नंबर देने साले तीन मिनिया अलग आने एक अट क्रमवेद आधार नेतु एक अट विद्यानुकूल क्रमवेद आधार नेतु निकान डिजिटल इकोनॉमी අපි එකට වැඩසටහන හදලා තියෙන්නේ අවසානයේ ඊ රුපියල කරා අපි මේක ගෙනියනවා සෑම පුරවැසියෙකුටම අවසානයේ ඊ වලට්ටුවක් අපි ලබා දෙනවා පසුම්බියක් ඒ තත්ත්වයට අපි මේ රට ගෙනියනවා ඒ ගෙනියන වැඩ පිළිවෙල අපි සකස් කරගෙන ඒක ලබන 14 වෙනිදාට අපි ඉදිරිපත් කරනවා කිසිම බදු වැඩි කිරීමක් නැතුව අපි මේ ආදායම එකතු කරනවා මිත්‍රෝ බලන්න අපි අරක්කු ව්‍යාපාර අපි ඔක පහුගිය කාලේ අපි තමයි ඇල්ලුවේ අවුරුදු 6ක් අරක්කු බිස්නස් එක ගෙනිච්චා Orang Arab tuh gawat, orang label gawat. Make QR ke ingewan nanti pula nama ini botol itu gan. Hari itu tamangnya Arab kuda ini dia ni kira label ni ke balal. Ini masih ek ingewan nanti pula nana. Badu level mana? Ada 40, 80 ayat kerja ni ber. Pasti ni ke. Tahu mana kata? Dupat minyak ke si ni kilo rupiah 40 nama 70 bahagian beri kerana andu itu. Pasti ni ke 40, 80 ayat kerja ni. Hah? एक आयकर करने के लिए अभी नियोग है दुन्ना में ए नियोग है पीली कर ए एन वो क्रिया कर को सुरामा तो कमेंसार इस तो जनवरी पाले देने इन्हें कितने आए हो एक आयकर तो र महिमा में आंट डूने के लिए अन्य बैंडिटो राटक आधायम होए नहीं थी बहुत मत आधायम वैडी करने हैं बहुत मत के लिए खाई वाह होने නාමල් මහත්තයා කවද්ද දහිරේයන්නේ එහෙම නැත්නම් ජොන්ස්ටන් මහත්තයා කවද්ද දහිරේයන්නේ අරව මේවා දැනගන්න ආසයි අකුඩි ගහන්න කිරිපත් කන්න කිරි වලින් නාන්න හරි ආසයි එමෙ තමයි තියෙන මිනිස්සු හැබැයි මතක තියාගන්න කෝපාවිෂ්ඨ වීමෙන් මේ ඔබේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ ඒගොල්ලන්ට දඬුවම් ලැබෙනවා නම් ඒක නීත්‍යානුකූලව ලැබිය යුතුයි කෝපාවිෂ්ඨ නොවි අපි මේ රට ගොඩනගා ගැනීම සඳහා විද්‍යාත්මක කළමනාකරණයකට රට ගමන් කළ යුතුයි ඒ පිළිබඳව සලස්ම අපි ලබන 14 වෙනිදා මේ රටේ දේශපාලන පක්ෂ නියෝජිතයන්ට ඒ වගේම ක්‍රියාකාරිකයන්ට
Utiya vedinta api laba denawa e laba dimat ekka me rate api bala porottu wenawa wedagat minissunge balagatu desapalana sandahanayak enna e nisa janadhipati warne awa nan ehemai mahamathi warne ehema april maase awoth ow ekatath ehemai api ekata awashya karana soodanama metara hadana wenna e nisa api me eksat janaraja peramuna kriya karanne wenna vidiyakata ada apinya pena, jantai mukti peramuna kieno, apa wisudu mati eno, apitnya naik ke kino, api wata naik atau eno, samagi jana balai ke kino apitnya wisudu mati eno, apa naik ke kino api wata naik atau eno, tamana ngandwin raja lekumsi kemahatya tamat kibine, kayak apa nikan kia agen ya, api he magian ya, api he menu ota, weda pilih bola, prayogi kawa kriyat makarna weda pilih bola kibirida. ඒ වැඩ පිළිවෙල කරයි කියන විශ්වාසනීයත්වය කොහෙන්ද එන්නේ? ඒක ඉන්නේ අපේ අතීත ක්‍රියාකලාප. අපි කරලා වෙන්නපු මිනිස්සු. ඒ නිසා ඒ සඳහා වෙච්ච කණ්ඩායමක් අපිට ඉන්නේ. ඒ විශ්වාසනීයත්වය මතයි අපි මේ වැඩ පිළිවෙල ගේන්නේ. ඒ වැඩ පිළිවෙලත් එක්ක අපි බලාපොරොත්තු වෙනවා මේ රටේ පුළුල් දේශපාලන සංධානයක් බිහි කරන්න. අද මේ රටේ 24 ලක්ෂයක් දුප්පත් කාන්තාවෝ අර ශුද්‍ර මූල්‍ය ණය උගලට අහුවෙලා. එහෙම නැත්නම් පොලි මුදලාලිට අහුවෙලා එම නැත්තම් බැංකුවලට අහු වෙලා මහා දැවැන්ත දුකක ඉන්නේ මේ පහුගිය අවුරුදු තුනේ රත්තරන් ටික විකුණලා ණය අරගෙන 35 පොලියට රට බංකොලොත් උනා වගේ අපේ පවුල් සංස්ථාව බංකොලොත් වෙලා තියෙනවා එතනින් මේ අය ගොඩ ගැනීමට නම් අවංක උත්සාහයක් අවංක සමාජ සුබසාධන වැඩපිළිවෙල අවශ්‍යයි දරුවෝ 6 ලක්ෂයක් කන්න නැති හින්දා පාසල් යන්නේ ඒ දරුවට කෑම වේල දෙන වැඩපිළිවෙල රටට අවශ්‍යයි මේ පිරිස ගොඩනගන වැඩසටහනක් අපිට අවශ්‍යයි. අන්නේ වැඩසටහන අපි ඉදිරිපත් කරනවා විතරක් නෙවෙයි ඒ වට සැබෑ මහජන බලය ගොඩනගා ගැනීමට අපි කටයුතු කරමු. ඒ නිසා මහමැතිවරණ වේවා ජනාධිපතිවරණ වේවා ඒ අවස්ථාවේදී කවුද අපේක්ෂකයෝ කවුද අපේක්ෂකයා කියලා අපි තෝරනවා. එහෙම නැතුව මෙන්න අපේ අපේක්ෂකයා මෙන්න අපේ අපේක්ෂකයෝ කියලා අපි මේ වටා එක්ක අහුවෙන්න කියන්නේ වැඩ පිළිවෙල වටා ජනතාවත් නායකයොත් එකතු කරලා ඒ හරහා ඔබන මේ රට ගලවා ගැනීම කරා අපි යනවා. ඒ වගේම අපේ මැතිණිය කිව්වා වගේ අපේ මේ පක්ෂයේ වෙන්න ආරයව නැහැ. මේ පක්ෂයේ නෑසිය මිසුරංගේ ක්‍රියාකලාපයක් නැහැ. මේ පක්ෂයේ ඉහළම වෘත්තීය වේදී පිරිසක් මේ පක්ෂය කරගෙන යන්නේ ඉදිරි අපි සම්බන්ධ කරගන්නවා ඒ ජාතිය පිරිස් මේ රටේ දේශපාලනීමේ 225ම හොරු කියලා හදපු ව්‍යාජ මතයක් තියෙන්නේ. මේක හැදුවෙත් ගෝඨාභය මහත්තයා ගේන්න එක්තරා මාධ්‍ය නාලිකාවක්. ඒක නිසා මේ රටේ ඉන්නවා මේ 225 ඇතුළේ හොඳ මිනිස්සු ටිකක් දේශපාලනේ ප්‍රාදේශීය සභා පළාත් සභා මට්ටමේ හොඳ මිනිස්සු ටිකක් හොරකම් නොකරපු මිනිස්සු ටිකක් කොලේ ඉරා නොගත්ත මිනිස්සු ටිකක් ඒ හැමෝටම අද වේදිකාවක් නැති වෙලා තියෙනවා ඒ වේදිකාව අපි ඉදිරි කෙටි කාලය තුළද ගොඩනගනවා ඒ සඳහා එකතු වෙන්න කියලා ඔබ සියලු දෙනාගේ දිල්ලාසෙට මේ සියලු දෙනාට මේ පැමිණීම ගැන නැවතත් ස්තුතිවන්ත වෙමි මම නිහඬව සිටිනවා